ම් හදුරන්ට සතුටු වඩත් එක්ක ඔබ සියලු දෙනාටත් ධර්මදානයහිලා විපාකසිහි වෙන්ඩත් එක කතාවක් කියන්න ඉස්සර මේ ගපධානය තියන්නේ ඉස්සර හාමුදුර නවක් කිටිය පොඩි හාමුදුර නවක් මහනුනා භහමනා කරගන්න අමාරුයි ඊට පැස්සිදැන් කෙලෙස් නසන්ඩ උත්සාහ කරන අමාරුයි ඇතුළින් ගින්න එනවා රාග ගින්නේ නවා ඉතින් අමාරුවෙන් සිල් රැකගෙන ඉන්නවා. දේශගෙන් එනවා පොඩ්ඩ වරදිින්ඩ බෑ තහා යදවා නමුත් අමාරුවෙන් රැකගෙන ඉන්නවා මහන වෙධානේව කියලා. ඊට පස්සේ බණභහ නවත් දියුණු කරගන්න අමාරු නිසා පොඩි හාමුදුරුවො දීරණී කළී පන්සල සුද්ධ පවිත්තර කරගෙන ආරාමි කොදට මල් අවාගෙන ඉන්නවා කියල මේ පින්වත්න අද ඒකන්වේ ඉස්සර විච්චිකම්. පසේ ඔන්න අර ආරන්නේ මල් වවාගෙන මම්පෙත්මං හදාගෙන වැඩියට හාමුදුරන්ගේ මිඳුල් අතුපතුගාගෙන පැම්පෙරාගෙන පොඩි හාමුදුරුව වත් කරකර හිටියා බණ භාවනාව නෑ නිවන්දකින්ට ආසයි කරගන්න බයි පොඩි හාමුදුරුව ටික කලකින් අසනීපයක් හැදිලා අපවත් ව වනම් ඒ ගමේ ිපදුන්නා මනුස්සෙක් වෙලා ඒ මනුස්සෙක් කල ඉපදුන දැන් ඔන්න ය ඒ ගමේම සංගය දකිනුට ආසයි. ඒ මනුස්සයාටදැන්වැ වැඩිහිටි කෙනෙක් පුද්දුමසයි හාමුදුරුවණමක් වඩම්මල බනක්කේ වඩ. ඉතින් එයාම භූමිය සුද්ධ පවිත්‍ර කල්ල ආරණ්‍ය වාසී මිහිරි ලෙස දහම් දෙස හාමුදුරණනමක් කොයාග නොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ උන්වහන්සේ වඩම්මල ගමී මිනිසුන්ටො කෝට මෙන්ඩි කෙල බනක්කෙව්වා ආසයි ඊට පස්සේ ඔන්න දැම් මිනිසු බනැහුවා ඉරස ආයිටික කාලයක් යැනකුට ආයයා සමක්හිතිෙන්වා ආය හාමුදුර නමක් වඩම්මල බණ කියන්නට ඕන ආයත් ස්වාමිහන්සි නමක් වඩම්මල බණකිව්වා දැන් කලින් ජීවිතය මහන වෙලහිතේ මේ ජීවිතේ ස්වාමින් අන්සයල්ලවා බණකිවනව කියනවා ඒ අපධානයෙන් තියෙනවා බණ හතක් කියව්වකින්වා හත්වාරයක් ස්වාමි අන්සල වඩම් ල බණ කියීවල තියනවා අපි නන්දාන්දරන ඊීට වැඩිය බණ කියවල තියෙනවා ඊර්වස්සේ ඒ ජීවිතෙත් අඩුුවයසින් මැරුණක් ආවිපදනය ගමී ඉපදිලා ඒගමම මෙවා කර්මාන රූපයි. ව පුංචි කාලයම මහනකමට ආසහිතුන අවුරුදු අටේ දහේදී පැවිදිවනා පැවිදිෙන්ඩ ගිහිල්ලා ගුරු ස්වාමින්නාම්සේලන් ඉඳගෙන කෙස් බානකට ම අරහත්වයට පත් වුණම්. පුරපු පිම් බලි. අන්න අයට යහපත පිණිස්ස ධර්මේ දේශනා කරන්න. ධර්මදාානය දෙනය එක ධර්මදානයක් සූදානංකරනය එක සුළු පටුපිනන්නේවෙී. දැ ගොන්න මං මෙහිට අදහවස ධර්ම දේශනාවට වඩිනවා කියලා ඔන්න දුර ඉන්ඳල මිනිස්සු හොයාගෙනවා. එතකට ඔබ ම මාව හඳුනන්නේ කොහන්ද. කාෙ හරි ධර්ම දේශනවක් අහලා. ඒ ධර්ම දේශනාව කවුර හරි සංවිධාන කරුපෙක් එක් එකක්නේ. සමයියට අපේම බනක් කාල ඔයාලගේ ජීවිතය සම්පූර්ණ වෙනස් වනාන ඔබේ ජීවිතය වෙනසනේ කවුරු හරි ධර්ම දේශනාවක් සංවිධානය කරපු නිසානේ. එසත් ධර්මදානය අග්‍රයි.